ये जिन्ना सोना ना कोई होया ना कोई होना जेवे पित्तल ते ओ सोना वा खुदा संसारिनी अभी हेमोगेम जीवित वलट हरी आदर नोयवसी मग पलाकनीन दवस्थीनवने इतिंग हेम दवसाक्तम मगे जीवित मे अद उदाहे मगद अभीट विशेषम कैनव अद जपानीट इतिंग या पिगान लसन मलगेनिया मम उदय मावा लसन मल्टोर फ्लवर् बंच का हदन दीला हदन का ममावा अपे उदय कैमरा कैम तरगन दम्मे अने फ्लवर् बंच बला मगे तीन सतट ओयादेम अद अम्म इतिंग मम आट लसन रोज पाट फ्लवर् बंच दिंग तरगन इकम निम्मे आने अद अम्म त्वड सतट दीन ए तम अद अम्मा संसला दानेदन जपाने टैवीलासेट इतिंग दवृद्धि अम्मा दें अम्मे इति मम हित अदे अम्मा दम गोडक सरप्राइज मम हिता विशेष अनीत त्वड विन वाल जीवत् स्टूडेंट लट एलाकेतराय यागे अम्म दखने गुडाक लुक सतट इट त्वड एक लुक सैन सीम जपानीतरक नवे हेम रटक स्टूडेंट लाइफ चुटा अभियोग इतिंग हेम गिवेन दवासल एलाट कोच्चर नम गिदराय अम्मलो मताकिन जीवित ये वगे काले पाहुकर नपे सांस पुंचट मम हितन अद अम्म दखने लुक सरप्राइज का कोई अम्मा पपा रेबाई अवेल्ला इन आपट अम्मा पीली गी सर अम्मा रेबाई हिटी अम्म की बांडी बलानी खाले गेलतेने तुहिने पिनी मेंदे अपी गुलुवी उन्ना दो सितिजे मैं उतनुवे पद विसिरी मुसुवी दो विसिरू धन मुसुवे दो मुसुवू धन जलिए दो अनीतिंग देवन सरेटा थामामा जपाने टावा ये सर अम्म जपाने ठावे सकुरा कालेने इतिंग मे सर मे आवृत्ति अभी अम्म गिन्न गे एट जपाने ओटमिके विंटेके लसन पेंडान इतिंग मट युवसी मम विधगते लसन सरत्समय अम्मटा पेन का मगे जीवित मम ये लसन सरत्समय अस्तगन दखप हेम दवसक हितागत दवसक अम्मटाई ताता मटाई देनाट मत मे लसन पेन की अला अनीथिंग दंगापी संसमचा गिदर लंगटे अवेलाइंडे अभी आट कोहमत गेला तिबने अद अभी एनवा अभी स्टूडेंट्स लव चुट्टा केलिया टेकगिने अन्न ओया तेनवना लास्ते वेला इन्न गेला हो सज के जो आए तू अकियों के सामने नजरा लगे ओ मेरे महिए जिन्ना सोना
අනිතින් සංසපුංචා සර්ප්‍රයිස් වුණා. දැන් ඉතින් අපි හැමෝමත් එක්කම චුට්ටක් එළියට ආවා. අපේ මෙහෙ ඉන්න ස්ටුඩන්ට්ස්ලාටත් අපි එන්න කිව්වා යාළුවත් චුට්ටක් එළියට එක්කයි යන්න. ඉතින් අද පුදුම තරම් ලස්සන සතුට දවසක්. මේ ලස්සන දවස සතුටින් පටන් ගත්තා වගේම හරිම සතුටින් ඉවර කරන්නයි අපි මේ හදන්නේ. මට හරි මාසෙ හිතලා තියෙන අර බෝට් රයිඩ් එක යන්න. ඉතින් අපේ ස්ටුඩන්ට්ස්ලා ටික එනකන් තමයි මේ ඉන්නේ යාළුවත් එක්කගෙන යන්න. මම ඔයාලට කලින් පෙන්නලා නෑ නේද ජපානේ මේ වගේ මෙහෙම නයිට් ටයිම් එකක්. ඉතින් මේ පැත්ත මේ සංසපුංචලා ඉන්න පැත්තේ ගොඩාක් ෆොරිනර්ස්ලා එනවා හරිම බිසි. ඉතින් රෑ වෙනකම්ම කටිය මෙහෙම ඇවිදිනවා විනෝද වෙනවා. අපි ඉන්න පැත්තට වඩා ගොඩාක් වෙනස් මේ පැත්ත. අනේ ඉතින් රියුටි ස්පයිඩර්මෑන්වත් එහෙදි හම්බුණා. ඔයාලා දන්නවද ජපානයේ තිබුණ ඔලිම්පික් එකකට ආවා අපේ ලංකාවේ කරුණානන්ද කියලා කෙනෙක් දුවන තරඟයකට. ඉතින් එයා පැරදුනත් තරඟ ඉවර කරලා තමයි නැවතිලා තියෙන්නේ. ඒ නිසා එයා ගැන ජපානයේ පොත්වල පවා තියෙනවලු ළමයින්ට උගන්වනවලු. ඉතින් සංසපුංචා කියනවා මෙන්න මේ ෆොටෝ එකේ ඉන්නේ යාළු. අපි ඉතින් එයාට ගොඩක් විහිළු කර කර හිටියා මේ යා නෙවෙයි කියලා. ඒත් ඉතින් අපිත් හරියටම දන්නේ නැහැ. ඔයාලා ඒ කතාව දන්නේ නැත්තම් බලන්නකෝ කරුණානන්දගේ කතාව මොකද්ද කියලා YouTube එකේ. ඉතින් ඒ ගැන කතා කර කර එයාටත් විහිළු කර කර අපි මේ බලාගෙන ඉන්නේ අපේ ස්ටුඩන්ට්ස්ලා ටික එනකම්. අපේ ස්ටුඩන්ට්ස්ලාගේ ජපන් සිහිනය සැබෑ කරන්න ජපානේ ඉඳගෙන රැයක් දවාලක් නැතුව මහන්සි වෙන කෙනා තමයි අපේ මේ චතුරංග සෙන්සේ. ඉතින් අපේ ළමයි ටික ජපානයට ආවටත් පස්සේ තමයි යන්න මුල්ම වතාවට යව හම්බුනේ. අනිතින් අපිට බෝට් රයිඩ් එක යන ටිකට්ස් ගත්තා. හැබැයි ඉතින් අපිට තව වෙලා තියෙනවා ඒක යන්න. ඉතින් එතකන් අපි ආව මොනව හරි කන්න මෙතන ඉඳගෙනම. මේ දවස්වල ජපානයට ඇවිල්ලා ඉන්න ස්ටුඩන්ට්ස්ලාට ඉතින් හරියට ගෙදර මතක් වෙනවා ඇති, පාළු හිතෙනවා ඇති. ඉතින් ඒක නිසාම තමයි අපිට ඒ පැතිවලට ගියාම ඒ පැතිවල ඉන්න අපේ ස්ටුඩන්ට්ස්ලාව මතක් වෙලා එයාලවත් බලන්න යන්නේ. අපි දැන් කාලා බීලා ඔක්කොම ඉවරයි. දැන් වෙලාව ලං වෙලා තියෙන්නේ අපේ බෝට් රයිඩ් එක යන්න. ඉතින් අපි මේ හැමෝම දැන් කියු එකට යනවා. ඔයාලා මේ පැත්ත ගැන මොකද හිතන්නේ? අපි ඉන්න පැත්ත හරිම නිස්කලංකයි. මේ පැත්ත ජනාකීර්ණයි. හැබැයි ඉතින් අපි ඉන්න පැත්ත ෆැමිලි ලයිෆ් එකක් ගත කරන්න හොඳ වුණාට ස්ටුඩන්ට් කෙනෙක්ට නම් මේ වගේ පැත්තක් තමයි හොඳ. මොකද යාලා ජොබ්ස් එහෙම හොයාගන්න ඕනේනේ. අනිත් එක ඒගොල්ලන්ට ගොඩක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් උත් ඕන වෙනවා. අපි ඉන්න පැත්ත පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් අඩුයි. ඉතින් ගෙදර හැමෝටම වාහනයක් අනිවාර්යෙන් ඕනේ වෙනවමයි. හැමදේම හදාගෙන සෙටල් වුණාම ඉතින් ඒ වගේ පැත්තක් හොඳයි. ඉතින් මේ රෑ මේ ලස්සන දවස අපි ඉවර කරන්න හදන්නේ හරිම ලස්සන බෝට් රයිඩ් එකකින්. මෆුම තේරි හම් නරේ චෝ හම් තෝ නහි හෑ හම් තෝ නහි හෑ කිස්සේ හමාරි නස්දිකියෝ කේ හම් තෝ නහි हम तो नहीं है कितनी दफा सुबह को मेरी तेरे आंगन में बैठे मेरे संसार ये पेरु मन पूरा हालन बंदी इन व्यम අනිතින් අපේ අලුත් කුසියේ අම්මම්මගේ අතින් හැදෙන රස කෑම කන්න පුළුවන් අපිට. හැබැයි ඉතින් මම හිතාගෙන ඉන්නේ වැඩියෙන්ම මම රස කෑම හදලා ඒව අම්මම්මට දෙන්න.
මට හරිම සතුටයි එකක් තමයි අපි තුන්දෙනාටම පුළුවන් වුණා අන්තිමට වෙනත් රටක එකට මුණ ගැහෙන්න අනිත් එක තමයි ඉක්මනින්ම අපේ අලුත් ගෙදර අම්මා අම්මට පෙන්වන්න පුළුවන් වුණා දැන් මම අම්මව එකගෙන යන්න හදන්නේ අපේ ගෙදරවට තියෙන මේ ලස්සන නිස්කලංක පරිසරය පෙන්වන්න. ඔයාලා දන්නවද අපේ අම්මලා අපි ඉපදුන දවසේ ඉඳලම එයාලට පුළුවන් උපරිමෙන් අපිට හැම දෙයක්ම දෙනවා. හැබැයි ඒ ආයිමත් කිසි දෙයක් අපෙන් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයි. ඒක මටත් හොඳටම තේරුනේ මමත් අම්මා කෙනෙක් වුණ දවසේ ඉඳලයි. ඒක නිසා ජීවිතේ කවදාවත් කොතනකදීවත් අම්මගෙන් අහන්න එපා ඔයාලා අපිට මොනවද කළේ කියලා. මොකද යාළගේ ජීවිතේ මොනවා හරිම දෙයක් තිබුණා නම් ඒ හැම දෙයක්ම අපිට අනිවාර්යයෙන්ම දෙනවා. ඉතින් මේ අපේ අවස්ථාව. අපිට පුළුවන් හැම දවසකදීම අපිට පුළුවන් හොඳම දේවල් යාළට දෙන්න. ඒ වගේම මේ ලෝකේ ලස්සන පුළුවන් තරම් යාළටත් පෙන්වන්න. ඉපදෙන දවසේ ඉඳලම හැම දුකක්ම විඳගෙන අපිව හදන අම්මලා තාත්තලාගේ හිත සතුටු කරලා ලබන සතුට තමයි මේ ලෝකේ අපිට විඳින්න පුළුවන් ලොකුම සැනසීම.